එහෙම කට්ටිය අපි ගන්නෙ නෑ එක්සත් ජාතික පක්ෂ වෙන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙන්න පුළුවන් අදූෂිත වරකම් නොකරපු ප්‍රගතිශීලී මිනිස්සු අපි එකතු කරගන්න දැන් මම දැක්ක කියනවා එදා වෝටාබේ දිනපු වෙලාවේ බිත්තිවල චිත්‍ර ඇඳපු කට්ටියලු දැන් අපේ ඉන්නේ ඉතින් ඇත්ත තමයි ඒ චිත්‍ර ඇඳ සිතුව මැව්ව හිතුවේ වෝටාබේ සිහින සැබෑ කරයි කියලා හැබැයි ඒ චිත්‍රවල තීන්ත වේලෙන්ද කලින් වෝටාබේ රට බංකොලොත් කරා රටිනුත් පැනලා ගියා ඉතින් ඒ තරුණ තරුණියෝ ඒ දහසක් බලාපොරොත්තු තියාගෙන එකතු වෙච්ච ගමන සුණු විසුණු කරපු නිසා අද අපිත් එක්ක අත්වැල් නැදගෙන ඉන්නවා මාලි මා වේදිකාව ඉන්නවා රට පුරාම එහෙම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ එක්සත් ජාතික පක්ෂේ බෙදිලා හිටපු අය තමයි අද මේ අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ එතන හොරු නෑ මංකොල්ලකාරයෝ නෑ දූෂිතයෝ නෑ ප්‍රගතිශීලී ඒ පක්ෂවල මෙන්නලා හිටපු අය අද එකතු වෙලා තියෙන්නේ අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ විශ්වාසය මත විශ්වාසය මත රට පාලනය කරන්න නම් රාජ්‍ය නායකයෙකුට රාජ්‍ය කණ්ඩායමකට අත්‍යවශ්‍ය ප්‍රධානම සාධකය තමයි ජනතා විශ්වාසය. දැන් රනිල් ජනාධිපති විශ්වාසයක් තියෙනවා. හැඟීමක්වත් තියෙනවා. පුංචි හරි බලපෘත්වයක් තියෙනවා. නැහැ. විශ්වාස නැති හින්දානේ මිනිහෝ පැරද්දුයි. ජනතා විශ්වාසය නැතුව කිසිම නායකයෙකුට රටක් ගොඩනගන්න බෑ. හමුදා බලයේ තිබුණාට මිලිටරි බලයේ තිබුණාට යුද බලය මූල්‍ය බලයේ තිබුණාට ජනතාවගේ විශ්වාසය නැත්තම් වැටිච්ච රටක් ගොඩගන්න බෑ. පළවෙනි සාධකය මානව ප්‍රාග්ධන human capital එක. ඒක නැතුව කවදාකවත් රටක් ගොඩගන්න බෑ. දැන් මේ මානව ප්‍රාග්ධනේ තියෙන්නේ රණිටද රාජපක්ෂලටද මාලිමාවටද මුළු රටේම මානව ප්‍රාග්ධනය ජනතා විශ්වාසයේ තියෙන්නේ මාලිමාව නව දේශපාලන බලය ප්‍රාදේශ සභාව ජයග්‍රහණය කරලා ප්‍රාදේශ සභාවේ හොරු ටික දූෂිතයෝ ටික පන්නලා අපි ගම්පහ ප්‍රාදේශ සභාව හදමු මේක හදන්න ජනාධිපතිගේ සල්ලි ඕනි නැහැ මහාණ්ඩුවේ සල්ලි ඕනි නැහැ දෙන්නත් සල්ලි නැහැ කියනවනේ පඩිගෙවන්නත් සල්ලි නැහැ කියනවනේ විශ්‍රාමකටුක් ගෙවන්න විදියකුත් නැහැ කියනවනේ කොහොමත් කලින් දුන්නෙත් නැහැ ප්‍රාදේශ සභාවට සල්ලි දෙන්නේ මේ මෙතන ඉන්න තමුනාසෙලා ප්‍රාදේශ සභාවට ආදායම් එන්නේ කොහොමද? තමුන්වහන්සේලා ගෙවන පරිපණම් බද්ද මේ කඩකාමරෙන් ගෙවන වෙළඳ බද්ද මස් කඩෙන් මාළු රැල්ලෙන් පොලෙන් අය කරන පොල බද්ද ඔය හන්දියේ සුරුක ටිකට් එකක් විකුණන කවුන්ටරේ නිකම් විකුණන්න බෑ ප්‍රාදේශ සභාවට බදු ගෙවන්න ඕනේ. එහෙම තමයි ප්‍රාදේශ සභාවට බදු ආදායම් දෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ගම්පහ ප්‍රාදේශ සභාව බල සීමාව ඇතුලේ කොහේ හරි තැනක ඉඩමක් වික්කොත් වාහනයක් වික්කොත් බදු දුන්නොත් කුලියට දුන්නොත් මොකක් හෝ දේපලක් කුලියට බද්දට විකුණුම් කරත් නීතිච්ච මහත්තේ කිවිසුමක් ගන්න විකුණුම් ඔප්පුවක් ලියනු බදු ඔප්පුවක් ලියනු අන්න ඉතින්දී වටිනාකමෙන් 104ක් මුද්‍ර ගාස්තු ගන්න ඒ මුද්‍ර ගාස්තු ඔක්කොම ටික යන්නේ වෙන පොයින්ට්වත් නෙමෙයි ගම්පහ ප්‍රාදේශීය සභාව කෝටි ගාණක් එකතු වෙන ඒ විතරක් නෙමෙයි අපි තාත්ති මේ පාරේ යනකොට හෙල්මට් එක නැතුව ගියොත් ලයිසන් එක නැතුව ගියොත් එහෙම නැත්නම් පාරේ ඩබල් ලෙර කපලා වාහනේ පැද්දොත් පොලිසිය මහත්තයා ඔන් ද ස්පොට් දඩ ගන්න. ඒ දඩ මුදල් යන්නේ පොලිසිය රාළාලිගේ සාක්කුවට නෙමෙයි උසාවියටත් නෙමෙයි මාසේ අන්තිමට ගිහිල්ලා ප්‍රාදේශ සභාවේ ලේකම්වරයා ඒ සල්ලි ටික එකතු කරන් එනවා ප්‍රාදේශීය සභාවට. ඒ කියන්නේ ගම්පහ ප්‍රාදේශ සභාවට ආදායම එන්නේ මහාන්වෙන් හරි ජනාධිපතිගෙන් නෙමෙයි තමුන්වහන්සේලා ගෙවන බදු තමුන්වහන්සේලාට ගහන දඩ. ඒ එකතු වෙන සල්ලි ගම්පහ ප්‍රාදේශ සභාවේ අවුරුද්දකට රුපියල් කෝටි 32ක් පුංචි ගාණක් නෙමෙයි. පෙර කෝටි 32ක්. ඒ අවුරුදු පහ එනකොට දැන් අවුරුදු පහක් හිටියා කෝටි 160ක්. ඉතින් බලන්න ආදායම ආපු විදිය මහාන් වෙන්නේ නෙමෙයි. ඒ නිසා මේ ප්‍රාදේශ සභාවේ බලය ගත්තම තමුන්නාසරගේ මූලික අවශ්‍යතාවයන් ටික ඉෂ්ට කරන්න ආදායම එන්නේ මහාන් වෙන් ජනාධිපතිගෙන් නෙමෙයි. මෙතෙක් ලැබිච්ච ක්‍රමයටම තමුන්නාසරගේ බදු සහ දඩ මුදල් වලින් මානිමාවේ අපි අන්නේ රුපියල් කෝටි 160 ඊටත් වඩා වැඩි කරනවා
वंचाव दूसरे नास्ती नति करा एक डबल ट्रिपल कर ला हुए वे एक तो करा पूर्व इट पास से अभी पटांग प्रादेश सभा हादन वेडी इधर अभी तीस महाराम प्रादेश सभा में अभी आदर्श ने के पेन हो यदास देखे तीस महाराम में अभी जयग्रह ने करा और हतरा का विभाग ने करा ये हतरा तुल लंका के सियलुम प्रादेश सभा बली वडात्म दिवनोत्तम प्रादेश सभा ඒගොල්ලොම සම්මාන සහතික දීපු ප්‍රාදේශ සභාව ලංකාවේ හොඳම ප්‍රාදේශීය සභාව තිස්ස මහ රාමය අදිස්ථානයේ පුරවරය කියලා ඒගොල්ලොම අපිට සම්මාන පිට සම්මාන දුන්නා